දෙනකොට මොන පස්සේද විසඳලා තියෙන IMF එකේ ලෝන් එක හම්බුනාට පස්සේ IMF එකේ ලෝන් එක දීලා ඇමරිකානු තානාපතිතුමිය මුදල් අමාත්‍යාංශයට ඇවිල්ලා කියනවා ඒක වියදම් කරන්න ඕනේ විදිය. පාය බර වායයට පිටකර බෙහෙත් බැඳීමක් මිසක මේ ප්‍රතිපත්ති රාමු ක්‍රියාත්මක කළා නම් මේ ආර්ථිකයට ගොඩ එන්න හම්බ වෙන්නේ නැහැ. රට ඉස්සරහට ගෙනියන එක මේ වැටලා තියෙන ආර්ථිකයේ සක්‍රීය තත්ත්වයට ගෙනල්ලා රට යථාවත් කරන එක අත්‍යවශ්‍ය දෙයක්. ඒක තමයි රටේ ජනතාව තියෙන පාර්ලිමේන්තුවෙන් හෝ අලුතෙන් පත් කරගන්න පාර්ලිමේන්තුවෙන් හෝ විධායක ජනාධිපතිවරයන් හෝ මේ මේකෙන් බලාපොරොත්තු වෙන දේ. දැන් තියෙන ගැටලුව තමයි මේ ගන්න ක්‍රියාමාර්ග එහෙම රටේ තියෙන ආර්ථික පස්ස ටික निराකරණය වෙන රටේ ආර්ථික ස්ථාවර වෙන ප්‍රතිපත්තිමය තීන්දුවද ගන්නෙ. එහෙම නැත්නම් රටේ ආර්ථික ආරක්ෂාවන කෙටි කාලීන හා දිගු කාලීන ක්‍රියාමාර්ග වලට ප්‍රවේශ වෙන ප්‍රතිපත්තිමය තීන්දුව ටිකක්ද මේ අරන් තියෙන්නේ. අපි කියන්නේ එහෙම නොවන එකයි තියෙන පස්සේ තියෙන්නේ. දැන් తాවකාලික අස්වැසුමක් ලබා දෙමින් මේ වෙලාවේ සන්තර්පණය වෙනවා IMF එකෙන් ලෝන් එක හම්බ වෙච්ච එක පිළිබඳව. එතකොට දැන් හරි ලෝන් එක හම්බ වුණා. එහෙනම් ප්‍රශ්නේ විසඳෙන්න පටන් අරන් තියෙනවා නම් දැන් මොන පස්සේද විසඳිලා තියෙන්නේ? දැන් අද වෙනකොට මොන පස්සේද විසඳිලා තියෙන IMF එකේ ලෝන් එක හම්බුනාට පස්සේ IMF එකේ ලෝන් එක දීලා ඇමරිකානු තානාපතිතුමිය මුදල් අමාත්‍යාංශයට ඇවිල්ලා කියනවා ඒක වියදම් කරන්න ඕනේ විදිය. මහා බැංකුව ස්වාධීන කරන්න ඕනේ කියලා ජනතා පරමාධිපත්‍යයෙන් පත් වෙන පාර්ලිමේන්තුවෙන් පිටපාලනය වෙන ඒකකයක් බවට පත් කරන්න පනතක් පාර්ලිමේන්තුවට අරන් එනවා. 1953 ඉඳලා තිබිච්ච විදේශ විනිමය පනත 2017 සංශෝධනය කරනවා උපයන ඩොලර් පිටරට තැන්පත් කරලා එන විදිහට ලංකාවට ගේන්නේ නැතුව තියාගන්න පුළුවන් විදිහට අධ්‍යයනයක් කරලා තියෙනවා. මේ වෙනකොට පහුගිය දැනටත් මේ කතා කරන මාසයක් ඇතුළතත් මාසයකට අපේ රටේ සම්පත් පාවිච්චි කරලා නිෂ්පාදනය කරන බහන්ඩ හා සපයන සේවාවලට රටට හම්බ වෙන්න ඕනි ඩොලර් ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 250,300ක් මාසයකට අහිමි වෙනවා. ඇයි මේ විදේශ විනිමය පනතට මේ සංශෝධනය කියලා මේ ටික නවත්ත ගන්න බැයිද? ඒ කියන්නේ මේ දැන් ක්‍රියාත්මක වෙන ආර්ථික ක්‍රමවේදය විසඳුම් ක්‍රියාමාර්ගය IMF එක හෝ වේවා ඒ කියන ජාත්‍යන්තර අරමුදල් සම්පාදනය කරන ආයතන සන්තර්පණය කරන සහ දේශීය සාමාන්‍ය ජනතාව සාමාන්‍ය ව්‍යාපාරිකෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකෝ විතරන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ටත් අත්වෙන ඉරණම පිළිබඳ විග්‍රහාත්මක සමාලෝචනයකින් තොරව අර ණය දීලා තියෙන ණය ප්‍රමාණය හා පොලි ප්‍රමාණය එකතු කරගන්න ඒ දෙසට ගමන් කරන්නා වූ ක්‍රමවේද ටිකක් ආයතන ටික විකුණලා හරි අනුගමනය කරන ආර්ථික ක්‍රමවේදයක තමයි මේ යමින් ඉන්නේ. ඒ නිසා මේක తాවකාලික සන්තර්පණයක් මිසක මේක පය බර වායයට පිටකර බෙහෙත් බැඳීමක් මිසක එහෙම නැත්නම් තව ටික කාලෙකින් මේ තියෙන අර්බුදේ තවත් උග්‍ර වෙන විසඳුම් මිසක දිගු කාලීන ස්ථාවර ආර්ථිකයක් බවට පත් වෙන විසඳුම් මේකේ නැහැ. ඒක නිසා තමයි අපි කියන්නේ හරි කමන්නේ අපි IMF එකට යන එක පිළිබඳව අපිට දේශපාලන වශයෙන් අපේ ඉන්න ප්‍රතිපත්තිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කෝකටත් තෛලයේ නෙමෙයි. ඒක විසඳුම් වලින් ලෝකේ මෙවැනි අරමුදවලට ලක් වෙච්ච කිසිම රටක් ගොඩ ආපු කිසිම රටක් නැහැ. බලන්නකෝ ආජන්ටිනා උදාහරණයක් ගන්නකෝ, චිලිය උදාහරණයක් ගන්නකෝ, ග්‍රීසිය උදාහරණයක් ගන්නකෝ, මොන පකිස්තානයේ උදාහරණයක් ගන්නකෝ, ඉන්දියා උදාහරණයක් ගන්නකෝ, පහුගිය කාලේ මේ මැලේසියා උදාහරණයක් ගන්නකෝ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් විතර අනුගමනය කරලා ඒ කියන බෙහෙත ඒ කියන කල්ක ඒ කියන අරිෂ්ඨ ඒ කියන වැඩපිළිවෙල විතර ක්‍රියාත්මක කරපු කිසි රටක විදේශ විනිමය විදේශ ගෙවුම් තුලනය සමතයකට පත් කර ගැනීම දළ ජාතික නිෂ්පාදිතය ස්ථාවර බවට පත් කර ගැනීම උද්ධමනය පාලනය කිරීම මුදලේ යගේ පහළ යන එක නතර කිරීම අභ්‍යන්තර කර්මාන්ත කඩාගෙන වැටීම රැකියා ස්ථාවරත්වයේ ඇතිවීම මේ කියන කිසි දෙයක් ඒකින් විතරක් කරන්න පුළුවන් වෙච්ච රටක් කොහෙවත් නැහැ. ඒකට ජාතික ආර්ථිකයක් ගොඩනගන මූලධර්මවත පිහිටපු ක්‍රමවේදයකට යන්න ඕනේ. දැන් අද බලන්නකො පොලි අනුපාත සියලුම ව්‍යාපාර සියලුම දේවල් වලට ණය දීම සහ ඔක්කොම කේන්ද්‍ර කරගත්තු ණය පොලි අනුපාතය කියන්නේ 30%ට වඩා වැඩි. එතකොට මේ ඔබතුමා දැන් ආර්ථිකය පිළිබඳ දන්න කෙනෙක් නිසා මම කියන්නේ සාමාන්‍යයෙන් දැන් උද්දමනේ වැඩි වෙන වෙලාවක තියෙන ටූල් එකක් නේද ඔබතුමාත් උගන්වලා තියෙන විදිහට පොලි අනුපාතය. ඒක තමයි දැන්. මෙහෙමනේ පොලි අනුපාත වැඩි කරන්න ඕනේ. හැබැයි පොලි අනුපාත වැඩි කරන්න ඕනේ මොකටද? උද්දමනේ පාලනය කරන්න. එතකොට පොලි අනුපාත වැඩි කරලා සමස්ත ආර්ථිකයේ සාර්ව ආර්ථිකයේම තියෙන මුදල් ටික බැංකු පද්ධති හරහා රජයේ විසින් ඇදගත්තාම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සුද්ධ පරිමාණ ව්‍යාපාර, අපනයන වෙළඳපොළට නිෂ්පාදනය කරන අයට මේ ක්‍රියාවලිය කරගෙන යන්න ඕනි කරන සම්පත් මිලදී ගන්න සහ ඒ ප්‍රොසෙස් එක කරගෙන යන්න කො මුදල්. එතකොට බැංකුව මේ ඒක තමයි
මුල් දැන් මේ තියෙන ලෙඩේ හැටියට ඒ කියන්නේ මේ මහ බැංකු අධිපතිතුමාගේ මේ ක්‍රියාකලාපය වැරදි කියලා වැරදි පැහැදිලිවම වැරදි පැහැදිලිවම වැරදි එතුමා අනුගමනය කරන්නේ සමස්ත ආර්ථිකයටම එකම ප්‍රින්සිපල් එකයි ඒ කියන්නේ සියලුම ලක්ෂණ වලට එකයි දෙන්නේ එහෙම නෙමෙයි දැන් මේ පොලි අනුපාත සුළු පරිමාණ කර්මාන්ත වලට එහෙම නැත්නම් අපනයන කර්මාන්ත කරුවන්ට ඊළඟට ඩොලර් එකක් හරි හොයන කර්මාන්ත කරුවන්ට අඩු පොලි අනුපාතයන්ට ණය නිකුත් කළ ඒ කර්මාන්ත දිරිගන්නල දැන් බලන්නකො ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශාස්ත්‍රයේ තමයි 80%ක් දළ ජාතික නිෂ්පාදිතයේ දායකත්වයේ සැලකෙන්නේ. රැකියාවලඳ පොලේ 53%ක් සන්තර්පණය කරන සුළු හා මධ්‍ය පරිමාණ ශාස්ත්‍රයේ. අපනයන ආදායම් වලින් වැඩි ප්‍රමාණය උත්පාදනය කරන සුළු පරිමාණ ශාස්ත්‍රයේ. දැන් එහෙම ගන්න නැහැනේ කොහොම හරි. නැහැ. ඒක තමයි මම කියන්නේ. එතකොට දැන් මේගොල්ලෝ ආර්ථිකයේ මේ තියෙන ප්‍රශ්නේ නම් निराකරණය කරගන්න. මොකද දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ? අපිට ඩොලර් නැති එක. ඒකනේ අපි ණය ගවන්නේ නැත්තේ. ඩොලර් නැහැ. එහෙනම් ඩොලර් උත්පාදනය කරන්න ඕනේ. කවුද ඩොලර් උත්පාදනය කරන්නේ? මොනවා හරි සේවාවක් කළා හරි, සොෆ්ට්වෙයාර් එකක් ලියලා හරි, මේ මොනවා හරි අඳුමක් මහලා පිටරට යවලා හරි අපේ අපනයන කර්මාන්තේ නිරත වෙලා ඉන්නයි. එහෙනම් අපි අපනයන කර්මාන්තේ නිරත වෙලා ඉන්නයි දිරිගන්නන සාර්වාර්ථික ප්‍රතිපත්ති නෙවෙයිද ගන්න ඕනේ? මුදල් ප්‍රතිපත්ති ඒකට ඒකට නැඹුරු වෙච්ච මේ තීරණ ගන්න තැන්වල මිනිස්සු සාර්වාර්ථික මූල ධර්මයන්වත් දන්නේ නැතුව ඒක තමයි මම මේ කියන්නේ. ඊළඟට ඒ එතකොට ඒක. එතකොට මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ මේ විදිහට. ඊළඟට පිස්කල් ප්‍රතිපත්ති ගන්නකො. බදු ප්‍රතිපත්ති ගත්තාම අපනයන කරුවන්ට 30% ආදායම් බදු ගන්නවා. හැබැයි කමන්නෑ කීයද හැකර උද්දමනේ තියෙන වෙලාවේ දැන් ඩොලර් එක 200 දිවිච් එක 350 වුණාම ඒකේ වෙනසට ඩොලර් එකට වැඩි හම්බ වෙන රුපියල් ප්‍රමාණය ආපහු බදු විදියට ගත්ත කියන්න පුළුවන්. හැබැයි මේක දිගටම කරගෙන යන්න පුළුවන්. එතකොට දැන් ලෝක වෙළඳ පොළත් ඛනිජ තෙල් මිල ඉහළ යනවා. විදුලි බිල ඉහළ යනවා. නිෂ්පාදන වල පිරිය වැඩි වෙනවා. එතකොට කොහොමද අපේ අපනයන කරු ලෝක වෙළඳ පොළේ අනිකුත් තරඟ කරුවන් එක්ක අපි ගමු තේ ටික ගම්මු රබර් ටික ගම්මු කුරුඳු ටික ගම්මු ගම්මිරිස් ටික ගම්මු ඇඳුම් ටික ගම්මු වෙන නිමියඳුම් ටිකක් ගම්මු මේ ලෝක වෙළඳ පොළේ කොහොමද තරඟ කරන්නේ දැන් මේ විශේෂඥයන්ට මේක පිළිබඳ අවබෝධයක් නැද්ද නෑ මේක පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා මේ කාටද සේවය කරන්නේ සේවය කරන්නේ ඒකයි අපි කියන්නේ අර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙනී හිටින්නේ යම් කිසි කණ්ඩායමක් වෙනුවෙන් මේ බටහිර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් ආයෝජනය කරලා තියෙන්නේ කවුද? හොඳයි. ඒ ආයෝජනය කරලා තියෙන මුදල් ආරක්ෂා කරගැනීමේ ප්‍රමාර්ථයෙන් ක්‍රියාත්මක වන්නව ප්‍රතිපත්ති රාමුක තමයි ඉන්නේ. මේ ප්‍රතිපත්ති රාමුක ක්‍රියාත්මක කළා නම් මේ ආර්ථිකයට ගොඩේන්න හම්බ වෙන්නේ නැහැ. හොඳයි. ඒක තමයි මේකේ තියෙන තත්ත්වය. හැබැයි ගොඩේන්න පුළුවන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඕනි කරන ප්‍රතිපත්ති ටිකක් තියෙනවා. අපේ ආර්ථිකයේ බිඳුවට වැටෙන්නේ නැතුව මේ අර්බුදයෙන් ගොඩ ඇවිල්ලා ඉතාම කෙටි කාලයක් තුලදී මේ තියෙන සාර්වාර්ථික ප්‍රශ්න ටික විසඳලා ඩොලර් ප්‍රශ්න විසඳලා අභ්‍යන්තර මූල්‍ය ප්‍රශ්න විසඳලා අවුරුදු 4ක් 3ක් වගේ ඇතුළතදී මේ ආර්ථිකය ගොඩ එන්න පුළුවන් සම්පත් සහ ඥානය සහ ප්‍රතිපත්ති සහ ක්‍රියාත්මක කරන්න පුළුවන් වැඩපිළිවෙලක් සහ ඒකට දේශීය ආයෝජක ඕනි තරම් ඉන්නවා. හැබැයි මේ පිළිබඳව කිසිම සවන් දීමක් නැහැ.